இத்தியாசிய வாகனங்க மனே தவத்தை வீடியோவில் அவங்களுக்கு சாதனை பிடிக்காங்க மே ஹிஸ்டரி சிஹெச் මනුෂ්‍යයාගේ මනස දියුණු වෙනවා. අර තාක්ෂණය ඊට පස්සේ දැනුම මේ සියල්ල හොයාගෙන අර පාලන තන්ත්‍රයක් හිතගෙන සමාජගත වීමකට ලක්වීමත් දඩයන්ගේ මිදිලා සමාජගත වීමක් සිද්ධ වෙන්නේ පරිණාමික කාල පරාසය තමයි කුරුදේ. ඇත්තනම කුරුදේන් පස්සේද කලාව ගිහින් මම ඒක නැහැදිවොත් සමහරු පිළිගනි සමහරු නොපිළි. හරි. ඇත්තනම කුරුදේන් පස්සේ තාක්ෂණය විදිහ සමහරු පිළිගනි බහුතර පිළිගනි. මොකද ඒ කරුණ බහුතර පිළිගන්නේ. සමායට බහුතර නොපිළිගන්නේ පිළිගනි. තාක්ෂණය පුරුදුෙන් පස්සේ දැක්ක තාක්ෂණය බී මන් නැහැ කිව්වොත් වාල් තාක්ෂණ තාක්ෂණයක් නෙවෙයි තාක්ෂණය ඒක අපි කිසිම තරකින් ඉන්තුරු පිළිගන්නේ වාලි තාක්ෂණ ආයු දහදනක තාක්ෂණයක් නෙවෙයි නෑ තාක්ෂණය නෑ තෝර පුරුදුෙන්ට පස්සේ තාක්ෂණය නෑ නෑ ඉතින් සියලු දාන්න ඒකේ අරමුණ නම් අපි ගෝත්‍රීයුගේ අවසන් කරලා පාලන තන්ත්‍රයක් ඇතිගෙන සමාජගත රාජ්‍ය බොහෝ කාලවල පස්සේ තමයි බ්‍රිතාන්‍යයන්ගේ පුරුදු ඇතිනේ. ඒක තමයි ඇත්ත. අපි කතා කරන්න ඕනේ ඇත්ත ඒක. දැන් කොහොම කතා කරන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පුරුදු ගැන විතර ලංකාවේ තාපනය ගැන ලංකාවේ කලාව ගැන කතා කරන්නේ. දැන් බලන්න පාසල් අධ්‍යාපනයේ මේ සුද්ධ විසින් ආරම්භ කරපු තාම ඒ සිලබ මේ අධ්‍යාපන ක්‍රමයෙන් තමයි තාමත් දැන්. ඇයි මේ ලංකාවේ පාඩම් තුල දැන් ඉතිහාස පාඩමක් ගත්තොත් ඒකේ අභිමානය තියෙන ලංකාවේ ඉතිහාසයට වඩා පුනරුදේ පාඩමේ තියෙන ඉතිහාසයට අභිමානය ඇති කරන්නේ. උදාහරණයක් වශයෙන් පාසලේ අධ්‍යාපන ක්‍රමය තුල උගන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය උගන්නේ සුද්ධ විසින් තමයි අපිට ඔක්කොම දීලා තියෙන්නේ. දැන් හරි සුද්ධ විසින් ඔක්කොම දුන්නා කියලා තමයි ලංකාවේ. දැන් සීගිරිය හදන්න පුළුවන් වුණා සුද්ධ දැන් සුද්ධගේ ඔය ධාන්‍යයන්ගේ ගේ ඔය කියන කුරුදෙන් පස්සේ සීගිරිය වගේ එකක් හැදුවා. ඔන්න ප්‍රශ්න. හැදුවේ. කෝ ඒක දැන් ඔය කුරුදයක් තිබ්බා. ඊට කලින් තිබ්බ චිත්‍රකුත් නැහැ. ඒ ලංකාව තිබ්බ චිත්‍ර තිබ්බා. දෙක. කුරුදෙන් කලින් සුද්දගේ මූර්ති කලාවක් තිබ්බද නැහැ. ලංකාවේ මූර්ති කලාවක් තිබ්බද කියලා තිබ්බ. ඔන්න දෙක. තුන. නර්තනය ඒ නාට්‍ය ඒ ඒක තිබ්බද සුද්ධ කුරුදේට කලින් නෑ ඒක තිබ්බේ අපි තිබ්බ පොඩි දැන් මේ කරුණු හතරේ කියන්නේ තාක්ෂණය කියන කරුණු හතරේ හොඳින් පැහැදිලි කුරුදේ අපි කලින් අහන්න ඉඳලා ඒ කියන්නේ ඇත්තරම මේ කුරුදේ කියලා මේ මහ ලොකු වචනයක් අලුත ගන්නලා අලුත් දෙයක් මේ පුන්න හෘදය අලුතෙන් නැගිට්ටා අපි ඇති ඇත්තකම ඒගොල්ලෝ නෑ අලුතෙන් නැගිට්ට අපිට මේ යන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ දේශ ගවේෂණය කරන දේශ ගවේෂණය කරන ආසියාවට එන්නේ ඇවිල්ලා ආසියාවට ඇවිල්ලා ආසියාවේ රටවල් ආක්‍රමණය කරාම පස්සේ මේ බ්‍රිතාන්‍ය උඩය මේ යුරෝපික උඩය ඇයි මේ ඒගොල්ලෝගේ කුරුදයක් ගැන කතා කරලා අපේ මිනිස්සු කුරුදු දැනෙන්නේ මේ ආසියාවේ මිනිස්සු ඉන්දියාව ජපානය කොරියාව බුරුමේ තායිවානය ලංකාව ඇවිල්ලා මේ ඒගොල්ලෝ කියන මේ ඒගොල්ලෝ යන්නේ අපි ඊට කලින් නැගිටලා ලංකාව තා කාල තන්ත්‍රයක් ඇති කරලා තාක්ෂණය වහාගෙන ආක්‍රමණ කරලා දේශ ගවේෂණය කරලා බෙලදාම් කරලා ඔක්කොම වුණා පස්සේ ඒකම නැයිස් ලැවිල් දේශ ගවේෂණය ඔන්න ආක්‍රමණය ඊට පස්සේ මොකද කරන්නේ ඒ රටවල් දැන් ඒ රටවල් ඉතිහාසය වහන්න ඕන අංක එක ඒ රටවල් වහන්න ඒකට මොකද කරන්නේ දෙවනි පියවර අංක දෙවනි දෙක විදිහට මම පිළිගන්නේ ඒකල මොකද කරේ අධ්‍යාපන ක්‍රමයක් ඇතුළේ අධ්‍යාපන ක්‍රමයේ සිලබස් එක ඇතුළේ ලංකාවේ ඒ රටවලට අදාළ අධ්‍යාපන ක්‍රමයේ ඒ සටහන් ටික කරගෙන ගියාම ඒ අතට තුරු දාන අපහසු දෙයක් තමයි
ਇਹਦਾ ਸਮਗਤ ਦੇਣ ਤੂੰ ਮੇਰੀ ਗੱਲ ਨਹੀਂ ਵਸ਼ੇ ਕਰਨ ਨੂੰ ਕੰਨ ਪਿਓਰ ਤੂੰ ਮੇਰੀ ਗੱਲ ਨਹੀਂ ਅਰਾ ਰਟਾ ਇਹ ਰਟਾ ਰਦਾ ਇਤਿਹਾਸੀ ਕਥਾ ਟਿਕਟ ਅਭਿਮਾਨ ਦੇ ਨਾਲ ਵੀ ਪੂੰਡੂ ਦੇ ਦੇਣ ਅਭਿਮਾਨ ਉਹਨ ਪਿਓਰ ਤੂੰ ਉਹ ਤਾਂ ਉਹ ਸੈਮ ਰਟਾ ਨੂੰ ਮੇਰ ਇੱਕ ਤਾਂ ਐਕਸ ਦੇਨ ਖਾਲ ਮੰਗ ਇਹਨਾਂ ਲੰਕਾ ਉਹ ඉතාල ලෝකෙ තිබෙන කතාව දැන් ඉන්නේ ලංකාවේ. ලංකාවේ නැටුම් තිබ්බේ නැද්ද? ලංකාවේ රංගන කලාව තිබ්බේ තිබ්බා. රජතුමාගේ රාත්‍රි භෝජන එයයි උත්සවවලදී භෝජන අවස්ථාවේ ඇති රජතුමාගේ විශේෂ උත්සව අවස්ථාවේ නාට්‍ය අංගරංගනේ නැටුවේ නැද්ද? ඊරසේ මේ නාට්‍යයන් ඉදිරිපත් කරා. නැහැ කියන්න බෑ කාටවත්. ඒක තමයි ඇත්ත. මේ ආසියාවේ ඕනම රටක ඉතිහාසය ගැන කතා කරොත් එහෙම නැත්තිය. ලංකාවේ සංගීතය වින්දින සංගීතෙ වින්දා අර නැටුම් වලට අවශ්‍ය වෙන සංගීතය සැපෙවුවා වෙන්නේ මේ වාදන භාණ්ඩ දෙපරංගාවු එයාටය නම් කදාගන්නේ පිටාන්නේ සංගීත භාණ්ඩ ගන්නේ මේ රෝම ග්‍රීක නාට්‍ය ගැන කතා කරන්නේ නැටුම් ගැන කතා කරන්නේ සංගීතය ගැන කතා කරන්නේ ක්‍රීඩාව ගැන කතා කරන්නේ ලංකාවේ දිබ්බ සාක්ෂණයක් ගැන ලංකාවේ සංගීත කලාව ගැන කතා කරන්නේ සුද්දා පොඳුරෙන් පස්සේ යාවි ගහනවා අපි ඊට කලින් අක්කා මේ කඩුගුණු ඒ ආයුධ ටික හදාගෙන අපි යුද්ධත් කරා. ඒක ඇත්ත. නමුත් ඒක ගැන කතා කරන්න පුරුද්දක් කියන කතා කරනවා. සීගිරි විසුසු. සීරි බෙන් මහත්තයා මොකක්ද නිර්වචනය කරන්නේ? මේ ඇවිල්ලා රජතුමාගේ අම්මට. ඒ කතාව අමූලික බොරුවක්. ඔප්පුවරක්. කොහොමද? ඔය රූප අතර ඉන්නවා මහලු කාන්තාවක්. ඔබ මේ රූපෙම දුම් බලන්න මහලු කාන්තාවක් කියන එක ඔබට පේනවා. දැන් මහලු කාන්ත හරි කියන්නේ සම්පූර්ණ කතාව. ඔතන ඉඳලා බලන රූපේ ඒ මහලු කාන්තාවගේ ඒ අංග ලක්ෂණ ටික අඹල නැද්ද මූණ තුනේ ඒ නිරූපණය කරන. නමුත් කතා කරන්නේ ඩේවිඩ්ගේ සෝරි ආදන් මෙවිමන් ගැන නමයි කතා කරන්නේ. අවසන් භෝජන සංග්‍රහය අවසන් නිමිෂ ගැන තමයි කතා කරන්නේ. නමුත් කතා කරන්නේ සීගිරි විසුතුමි කාන්තාවගේ දිවියුපු ලක්ෂණ ටිකේ චිත්‍ර නිරූපණය කරන්නේ. සීගිරි කතා ගැන කතා කරොත් එහෙම සීගිරි චිත්‍ර ගැන කතා කරොත් මතක් වෙනවා කාශ්‍යප රජතුමා කාන්තාවන් ලොල්ලු පුතේ ඔන්න එක්කෙනෙක්. තව එක්කෙනෙක් කියන ආනෑනෑ මේ සීගිරි මේ කාශ්‍යප රජතුමාගේ අක්කපු ඔන්න තව එක්කෙනෙක්. තව එක්කෙනෙක් මොනිය මේ කාශ්‍යප රජතුමාගේ පියනු ආදාසු. තව එක්කෙනෙක් නෑ නෑ විද්දාසු බුදුන්. තවත් එක්කෙනෙක් කියන මේ අසල පන්තරකට පූජා ඔය මල් පූජා කරන්නේ ඔන්න ඇත්තම කවුති දන්නේ අර අනේ මොකද කිව්වද ඒක ගැන කවුරුත් කතා කරන්නේ ඔතන ප්‍රශ්න කොහොමද ඒකට කතා කරන්නේ අංක මූර්ති ගැන කතා කරනකොට මොකද මතක් වෙන්නේ සමාජ විද්‍යාව ලංකාවේ කිසිදාක අමතක කරන්නේ ලංකාවේ මූර්ති කලාව ගැන කතා කරනකොට සමාජ විද්‍යාව අමතක කරන්නේ මොකද කියලා අපි කතා කරන්න බැහැ ඒ තරම් කලාත්මක පිළිවක් ලංකාවේ අල්ගානියේ පතරට මිලියන ගානක් මිලියන ගණන්වලින් පිළිවල් නම්බර ඉන්දියාවේ එච්චර කලාත්මක රූපයක් එකයි ඇත්ත. නමුත් දැන් ඔය මේක හොඳ මේ කුඹුදේ ඇත්තටම බොහෝ කාලෙකින් එතරම්වත් දිනු නැහැ කියන හොඳම කමරක් තමයි ඔය කුඹුදෙන් පස්සේ හොඳම මූර්ෂීපින්නි මේ කාලේ. ඉතාලියෙන් ගෙන හතර දුක් සුබින් වැටුන. ලංකාවේ වැඩන්නේ තුන් දෙනෙම බෑ. පිල්ලුවට නහයක් අමම. ඔය පිල්ලුව හම්බෙන්නේ මුණින් අතට. දැන් නහය නැහැ විකෘති රූපයක්. ඒකින්ද භික්ෂුන් වහන්සේලා කියන නහයක් අමම. එක්කෙනෙක් දැන් ඕක පිල්ලුවට නහය අමම දන්නේ ලංකාවේ කිසිම බුද්ධයලට ඇතුළු වීම තරම්. මේ අපේ පිළිරුව එයා අපි ලබන්නේ අපිට ඇතුළු වීම තරම්. ඔන්න ඇත්ත කතා. 1870. ඕනෑ පුවත්පතක මේක සඳහන් නැති. මේකයි ඇත්ත. ඊට පස්සේ දැන් අරක දවස් 7කට පස්සේ විවෘත කරනවා. විවෘත කරන පස්සේ මොකද වෙන්නේ? දැන් අර විකෘති වෙච්ච රූපයක් තමයි දැන් මේ විවෘත කරනවා. පස්සේ ලංකා ස්වාමීන් වහන්සේලා මේකට විරුද්ධව කතා කරනවා. ඒ විරුද්ධව කතා කිරීමෙන් පස්සේ ලංකා පුරාවිද්‍යාත්මක හරි ලංකාවේ ශිල්පියෙක් ඉන්නවනම් ඇවිල්ලා කරන්නේ. කර නියම දැන් තියෙන ඒ නහය බව අඹන්න හැකියාව ලැබුණේ ලංකාවේ හිටපු ශිල්පියෙක්. ඒකයි. ඒ කියන්නේ මේ ඉතාලියේ ඉන්නේ ඉතාලිය නෙමේ නියම මේ මූර්තිකලා ලංකාව. ඒකයි සත්‍ය. නමුත් ඒ දෙන්නෝට දීලා අපි ඒකයි අපේ channel එක පුරා
peggio però quello con una piena o quello mi piace strano dove sei andata a pizza che capo vedo o quello è chi vedo mi sa che ti piace samaggio che ti vedo a per qualche minuto samaggio che ti vedo a per il samaggio del game e cara visto a salire